Never Like Lalan. Itu ni, kabel ni. Mereka tamai kabel ni kan orang ni. प्लास्टिक उदाहरण मुखद गोडात्म पिछड़ स्थान स्थान वर्तमान संपत मंगल मतरवे रही बार दवा दी गोडा परसोने लिस्सा मुखद मोनाहर तुवालो अब दिन कलेट फोन सिग्नल नहमत कले विस्तर अकरा කන්නලියකින මනාකරයක කන්නලියකින නම හැදිලා තියෙන්නේ කන්‍යා කියන වචනයත් ලිය කියන වචනයත් වචන දෙකකට එකතු වෙනවා කන්‍යා කියන්නේ නොඉඳුල් කියන එකත් ලිය කියන්නේ ගස්වල් කියන අදහසිනුත් නොඉඳුල් ගස්වල් කියන නිසා තමයි කන්නලිය කියලා හැදිලා තියෙන්නේ මේක තුන් කොන් වන බිමක් වනාන්තර තුනක් එකට එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ කන්‍යලිය දෙවියගල නාකිය දෙන්න කියන වනාන්තර තුන සම්පූර්ණ භූමි ප්‍රමාණය වෙනවා හෙක්ටයාර් 10139ක් අක්කර විදියට කිව්වොත් අක්කර 26000ක වනාන්තරයකට තමයි අපි මේ යන්නේ මෙතන නිරිත දිග මෝසම් නැසි වනාන්තරයක් වාර්ෂික වර්ෂාපතනය වෙනවා මිලිමීටර 3750 ඉඳලා මිලිමීටර 5000ක් දක්වා जैव विविधत्ति पशे लंका पलवन गण कन्नलिय लोकन दास विन गण समय हिता सिंहराज वनांतर विशाल वनांतर निशा सिंहराज कमाई जैव विविधत्म पलवन नम सिंहराज तेने शाप वर्ग एक पनासर कन्नलिय तेनवा एक पनस्पड़ी नवा ए वैडिपुरन शाकमाई इस्टिमिने फॉरेस्ट कार्नेलियन सिस्टम शाखिया मे शाखिया तीयन मुलू लोकतम हेक्टर देख कवितर ए हेक्टर देख तीयन कार्नेलिया तुले अदे शाखे बलागन पुलवा मेहन सत्तु तमाई हंदुंदिविया गोना पूरा इतवा नीमी नमगे सत्तु मेहदिन शाख तमाई होर ना दुन मिल हल्किन शाख मेत विशेष කන්නලියට ආවේනික ශාකය තමයි ස්ටිමිනේ ෆොරෙස්ට් කන්නලියන් සිස්කෙන ශාකය. කන්නලියට ආවේනික මාළුවෙක් ඉන්නවා එයා තමයි පතිරණ සාලයා. කන්නලියට ආවේනික සිකනලෙක් ඉන්නවා එයා තමයි ලංකා ස්කින් කන්නලියන් සිස්කෙන සිකනලා. කන්නලියට ආවේනික බත්පුරෙක් ඉන්නවා එයා තමයි ලෙබල්ට ප්‍රොකබල්ටි. කන්නලියට ආවේනික ගෙම්බෙක් ඉන්නවා එයා තමයි රමනෙල්ලා නගාවොයි. කන්නලිය උසම ස්ථානය තමයි කබ්බලේ කන්ද. कब्बले कंद उत्सवेनवा मुहद मटमे गला मीटर हास्यहते मुदन तम ज्ञान इकड़ो बीच दक्वा बला पुलवा मे कन्नलिय किल की अने द्वितीय वनांतर मे तीन दव हर मेरे लखनाट हस्य हदिच गस यदि हत नमे और गला असु नमे दक्वा मेतन किदुन तुणी लि संस्था के लेख याल करे मे कले की बिच वटाड़ी पहाट वडि सीएल मगस्तुआ कपल तुनी दिनकट दफाएलियाली संस्था हेट नमी अवृद्धि हदरू पारवाल समय अपने कले हदरू पारवाल ने असू नमी अवृद्धि जे रीती किला मैं तन बीच तुणी लाल संस्था गिंतिया सील मुदेवा विनाशक इट पास समय मेक रक्षित आने डन मेक जैव गोल रक्षित जैव गोल रक्षित आने देदा सत्रे अवृद्धि दिनस्पेन तमाय करे මේ කන්නලිය කියලා කියන්නේ විශාල ජල ගබඩාවක්. මොකද ලංකාවේ ප්‍රධානම ගංගා දෙකක් පෝෂණය කරනවා. මේ පැත්තෙන් ගලාගෙන බහින දොළවල් ටිකෙන් නිල්වලා ගඟ පෝෂණය වෙනවා. මේ පැත්තෙන් ගලාගෙන බහින දොළවල් ටිකෙන් ගින් ගඟ පෝෂණය වෙනවා. මම මේ කන්නලිය ගැන පොඩි හැඳින්වීමක් කරේ යන ගමන් ගස්කොළන් ගැන සත්තු ගැන දැනගන්න ඕනේ දෙපාද. ඕනේ. හරි. මේක මිනිසාට අහිතකර ශාකියක්.
අපි කැලේට යද්දි විවිධාකාර වර්ගයේ ශාක අපිට මුණ ගැහෙනවා. දවමය වශයෙන් වටින ශාක, ඖෂධීය ගුණ තියෙන ශාක, මිනිසාට හිතකර ශාක, මිනිසාට අහිතකර ශාක කියලා. ඒ අතරින් මිනිසාට අහිතකර ශාකයක් තමයි මේ මහබදුල්ල කියන්නේ. මොකද අපි මේ ගහෙන් අල්ලුවොත් කොළයක්, මලක්, ගෙඩියක් මොන හරි දෙයක් ඇඟේ පැතිර ගැවුනොත් හසල කසල ශාකයක් වගේනවා. ඇඟපත වන වෙනවා. ඒ වගේ මිනිසාට අහිතකර ශාකයක් තමයි මහබදුල්ල කියලා කියන්නේ. මහබදුල්ල විතරක් නෙමෙයි බදුල්ල කුලේ ශාක ඔක්කොම මේ වගේ මිනිසාට අහිතකරයි. අනිවාර්යෙන් අපි වනාන්තරයකට යද්දී හඳුනා ගන්න ඕනේ. මේ මේ දිගපොළ තියෙන ගස් දන්නවද මොනවද කියලා? අන්න නේද? නෑ. එහෙනම් මේකට නමක් තියෙනවා. අර දුරෙන් එනකොට මලක් වගේ පේනවා කියලා කියන්නේ. සින්දුවකුත් තියෙනවා. සුද්දට පේනවා ළඟ එනකොට. අර කියන්නේ. අහල නෑ. නෑ. දුණු කෙයිය කියලා. ආ දුණු කෙයිය දුණු කෙයිය. දුණු කෙයිය. මේ කෙයිය පොළ ශාක හතරක් තියෙනවා. මුල් මේක පොඩි මේක වේ කෙයිය. වේ කෙයිය කියන්නේ මෙන්න මේක. මේක වේ කෙයිය. ඊට පස්සේ තියෙනවා ඕ කෙයිය. ඕකෙයිය. ඊට පස්සේ තියෙනවා බට කෙයිය. බට කෙයිය තියෙන බීච් එකේ. හතරවෙනි එක තමයි දුණු කෙයිය. දුණු කෙයිය. සද්ද හතර. බට කෙයිය මෙහි නැහැ. අනිත් වර්ග තුනම තියෙනවා. ඕ කෙයිය කොහෙද තියෙන්නේ එතකොට? ඕ කෙයිය මම පෙන්නන්නම්. හරි. අර වගේම තමයි මිනිසාට අහිත කරන්නේ. මොකද නම? කබර බදුල්ල. කබර බදුල්ල. මෙතන වෙනිවැල්. වෙනිවැල්. වෙනිවැල් කොස්කිනෝ කන්ස්ට්‍රක්ටම් කියලා කියනවා විද්‍යාත්මකව. දකුණ අය මේකට කියන්නේ බාංවැල් කියලා. බාංවැල් කියන හේතුව තමයි ඉස්සර දකුණ මිනිස්සු හරක්ගේ බානට දාලා තියෙන මේ වැල් ළඹරලා. ඒක හේතුව තමයි හරක්ගේ බෙල්ල තුවාල වුණාට පස්සේ එයාගේ තුවාල ඉක්මනටම හොඳ වෙනවා, සුව වෙනවා මේ වැලේ තියෙන ඖෂධීය ගුණයට. හොඳ දේශීය ඖෂධයක්. ඉස්සර මිනිස්සුන්ට පිටගස්මට ඉන්ජෙක්ෂන් තිබුණේ නැහැ. මේක තමයි තම්බලා එන්නක විදිහට අරගෙන තියෙන බෙහෙත් විදිහට අරගෙන තියෙන මේක තමයි පිටගස්මට ඉස්සර උදාවට ඇඟේ පැත්තේ කැක්කුමට ගොඩක් ඉස්සර මිනිස්සුන්ට මේක තමයි තම්බල දීලා තියෙන්නේ. වැල් වර්ගේ නම කිව්වේ වෙනිවැල්. වෙනිවැල් වෙනිවැල් කොස්කිනුම් පෙරිස්ටාටම් කියන විද්‍යාත්මකව. මේක ඇතුළ කහ පාට. වෙරි බිට ඉස් බෙට. මේ තියෙන්නේ ඇටම්බ. ඇටම්බ මැංගිපෙරා සෙලනිකා කියලා කියනවා විද්‍යාත්මකව. මේක අඹ විශේෂයක්. නමුත් අරාඹ ගෙඩියක් වගේ ලොකුවට කපල කන දෙයක් නැහැ. චූටි ගෙඩියක් නැත්නම් ළඟින් පොඩ්ඩක් කඩලා ස්නැක්ක වගේ බොන්න පුළුවන්. කවද හරි දවසක ලංකාවේ අඹ කියන පළතුර විනාශ වෙලා ගියොත්, වඳ වෙලා ගියොත් මේ ඇටඹ වලින් පුළුවන් ඕනම අඹ වර්ගයක් බද්ද කරලා හදාගන්න. ඒකට හේතුව තමයි මේ තියෙන අඹ වල මව් ශාකය. මැංගිපෙරා සෙලනිකා. සකිරි වර. මේක ඒකදේශීය ශාකයක්. අවුරුද්දේ හැමදාම මල් තියෙනවා. මේ මල් ගන්නවා මෞත්‍ය චදන්න, දන්තමුත්‍ර වගේ දේවල් හදන්න. මේ මල් ටිකක් තම්බලා ඒ වතුරෙන් කට සේදුවොත් දත් කැක්කුමක් තියෙනවා නම් සුව වෙනවා. දත් වලට ගොඩක් හොඳ ඖෂධයක්. කැකිරි වර. කැකිරි වර. ඔව්. මල් පිපිච්ච මල් නෑ නේද? මම නේ තමයි පිපිච්ච. පස්වරු යර. කලින් පස්සේ. ආ එහෙමද? මම මේ තියෙන පොතු පොතු ගියපු ගහේ නම තමයි යකහලු. යකහලු. ගහේ නම යකහලු, හැදෙන ගෙඩියේ නම බෙරළිය. මේ බෙරළිය කියලා කියන්නේ අර හුළඟ පාවලන හොරකුරුල්ල වගේ පොඩි ගෙඩියක්. ඒකේ මදේ ගන්නවා ආහාරයක් විදියටත් නැත්නම් ඖෂධයක් විදියටත්. එහෙම ගත්තට පස්සේ දියවැදියාව තියෙන රෝගියෙක්ගෙන් ඇඟේ තියෙන සීන ප්‍රමාණය පාලනය වෙනවා. අනිත් එක තමයි ඕනම අජීර්ණයකට මේ මද ටිකක් සම්බල දුන්නම ශුන්තෝස් වෙනවා. ගොඩක්ම දුර්ලභ, ගොඩක්ම වටින ඖෂධයක්. හැදෙන්නේ අවුරුදු 7කට සැරයක් රසවනාන්තරවල විතරයි. රටකෙය පවුල දෙවනි ශාකය. දෙවනි ශාකය. අම්ම කායන නිසා පිළිමල වර්ජන සම්හාර විට එයිද? ඔව් නේද? ඔව්. මේනි කැංගරු ලිසඩ්ගි ෆීමේල් කෙනෙක් සිංහලෙන් කියනවා පිනුම් කටුස්ස කියලා. පිනුම් කටුස්ස කියලා කියන්නේ මෙයා පැන පැන තමයි යන්නේ. කැංගරු ෂේප් එකක් තියෙන නිසා තමයි කැංගරු ලිසඩ් කියලා කියන්නේ.
මෙයාත් ගැහණු සතෙක් කියලා හඳුනගන්න ලක්ෂණේ තමයි මෙයා තනි දුඹුරු පාටයි. මෙයාගේ කිරිමි සතෙක් නම් බෙල්ලයි මූණයි කොළ පාටයි. කිරිමි සතා එහෙම ලස්සන වෙලා තියෙන්නේ එයාගේ ගැහණු සතාව ආකර්ෂණය කරගන්න. ලෝකයේ මුල්ම ශාක වර්ග තියෙනවා මා කැන්තිය මෙතන නැහැ පෙන්නන්න. මේ තියෙන්නේ පොගනාටුම්. ඊට පස්සේ සෙලජිනෙල්ලා. මේ තියෙන්නේ මීවන. ඊට පස්සේ තමයි මේ ලොකු ගස් හැදිලා තියෙන්නේ. කියන්නේ ඒකදේශීය ශාකයක්. හොඳ ඖෂධයක් ඒකදේශීයයි කියලා කිව්වට දැන් ලංකාවටයි කි නැහැ. මොකද මේ වෙනකොට මේකේ පේටන්ට් එක විදේශිකයෝ අරගෙන ඉවරයි. ඒක නිසා මේ කැපුණ කියන ශාකයෙන් දැන් ලංකාවට කිසිම නිෂ්පාදනයක් කරන්න තහනම්. ඇත්තටම කියන්න හරිම කනගාටුයි. ලංකාවට ආවේනික ශාක තියෙන 255යි. ඒ 255න් මේ වෙනකොට ශාක 26ක් විදේශිකයෝ අරගෙන ගිහින් ඉවරයි. ඒ ශාක 26ම ලංකාවට කිසිම නිෂ්පාදනයක් කරන්න තහනම්. මොනම ඖෂධයක්වත් හදන්න බෑ. කැකුණ කියන්නේ ඒකට ඖෂධී ශාකයක්ද? ඔව්. ඖෂධී ශාකය. බඩපර බඩපර කියන්නේ ඖෂධයක්. ඉස්සරි වලට ෂැම්පු හදන්නේ එකෙන් තමයි. ආ එහෙම. ඔව්. බඩපර. මේක තමයි බඩපර කියන්නේ. බේරු බේරු ගහේ කොළ තමයි අපිට වැදගත් වෙන්නේ. බේරු කොළ ගන්නවා වහලක සිවිලිමක් විදිහට යොදන්න. එහෙම යෙදුවට පස්සේ ඇඟේ තියෙන දහදිය ගතිය නැති වෙනවා. ඇඟට හරිය සීතල සෞම්‍ය ගතියක් දැනෙනවා. උඩහ තියෙන හට් එකේ තියෙනවා බලන්න පුළුවන්. මේ කොළ සෙවිලි කළා අවුරුදු 7ක් 8ක් කල් තියාගන්න පුළුවන්. දිරන්නේ නැහැ. කන්නලියට ආවේනික ශාකය. මේකේ නම තමයි ඉස්ටෙමිනේයි ෆොරෙස්ට් කන්නලියෙන්සිස්. මුළු ලෝකෙතම කන්නලිය විතරයි තියෙන්නේ. කන්නලිය මෙන්න මේ හෙක්ටයාර් දෙකේ විතරයි තියෙන්නේ. සිංහරාජයට වඩා ජෛව විවිධත්වයෙන් පළවෙනි තැනට එන්න හේතුව තමයි මේ ශාකය. විද්‍යාත්මක නාමය ඉස්ටෙමිනේයි ෆොරෙස්ට් කන්නලියෙන්සිස්. සිංහල නම කළු මැන්ඩෝරා. කළු මැන්ඩෝරා. ගහේ පොතු දාලා කිතුල් පැණි කල් තියාගන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඔව්. ඒක තමයි දැනට තියෙන ප්‍රයෝජනය. කාලා තියනවද? නෑ. කල් කියන්නේ ඒක දේශීය ශාකයක්. මේක ඩිප්ටෙරෝකොකස් කුලේ ශාකයක්. හල් හරිම රසවත් ආහාරයක්. හල් ගෙඩියෙන් හැලප, තලප, පිට්ටු ඕනම කෑමක් හදන්න පුළුවන්. රසයි වගේම ගොඩක්ම ශක්තිය දෙනවා. ඒක නිසාම ගැමි වහර කියමනක් තියෙනවා හල් කෑ ඌර වගේ කියලා. මොකද මේව කෑවට පස්සේ ඌරගේ ශක්තිය වගේ ලොකු ශක්තියක් ලැබෙනවා. අනිත් එක තමයි මේ ගහෙන් එන ඉටි එක තමයි ස්ලැන්ටන් ගම් එක තමයි දුම්මල කියලා කියන්නේ. හල් වලට ගන්නේ මේ ගහෙන් එන ඉටි එක. පූර්ණ මේ ගමන්පතේ කොච්චරක් කිනාද? අපි යන පැකේජ් එකද? ඔව් යන පැකේජ් එක කියන්නේ නවද ගහ මරපු ගහ තමයි හවරි නුග. මේකට විද්‍යාත්මකව කියනවා ඇලස්ටෝනිය කියලා. ඒක නිසාම මිනිස්සු ඒකෙන් ඇටෝනිය කියලා හදාගෙන තියෙනවා. එක එක පළාත්වල ප්‍රාදේශීය භාෂාව වෙනස් නිසාර මේකට එක එක නම් වර්ග කියන යකඩ මරන් කියනවා, ජීආර් ගස් කියනවා, හොමම එක එක නම් කියනවා, ගිනි කූරු කියනවා. මේක අපිට පරිසරයට අහිතකර ශාකයක්. මොකද මේ ගහක් දවසකට පොළවෙන් වතුර ලීටර් 3ක් පමණ උරලා ගන්නවා. පස්සේ තියෙන සාර වර්ගතිය ඔක්කොම විනාශ කරනවා. ඒක නිසා මේ ශාකය මේ විදිහට පොතු වෙරලා අපි පරිසරයෙන් අයින් කරනවා. ඒ වෙනුවට අපේ ඒක දේශීය ශාක වගා කරනවා. මේක මැලේසියාවෙන් එන අපි ශාකයක්. ආක්‍රමණශීලී ශාකයක්, පසට හිතකර ශාකයක්.
බාඳුරා කෘමි භක්ෂක ශාකයක් මේකට නෙපන්තස් ඩිස්ටිලටෝරියා කියලා කියනවා විද්‍යාත්මකව මේක බාඳුරා වල මලක්ද මේ තියෙන මොකද්ද මල නේද ගොඩක් අය හිතන්නේ මේක මල කියලා මේ මල නෙමෙයි මේ බාඳුරා වල කෙන්ඩියක් බාඳුරා වල මලක් මම පෙන්වන්නම් කැලේ ඇතුළේදී හම්බ වුණොත් නැත්නම් ඔෆිස් එක ළඟදී පෙන්වන්න මේ තියන්නේ කෙන්ඩියක් මේක පරිණත වෙච්ච එකක් පරිණත උණු කෙන්ඩියක මේ පියන ඇරිලා තියෙන්නේ පරිණත වෙන්න කලින් නම් කෙන්ඩිය වැහිලා තියෙන සීල් වෙලා තියෙන්නේ මේ විදිහට කෙන්ඩිය පියන අරුණට පස්සේ මේක ඇතුළට කෘමීන් වැටෙනවා වැටුණට පස්සේ මේ කෘමීන්ට උඩට එන්න බෑ මේ බිත්ති ලිස්සනවා ඒක නිසා එයාලට තියෙන දියරේ ඇලිලා මැරෙනවා මරුණට පස්සේ එයාලගෙන් පිටවෙන නයිට්‍රජන් මෙන්න මේ කෙන්ද දිගේ ගලාගෙන එනවා පත්‍රය දක්වා මේක පියන වැහිච්ච කිමියක තියෙන සිරප් අර මේ දියරේ බිව්වොත් අපිට කැස්ස තියෙනවා නම් උග්‍රිය ආබාධයක් තියෙනවා නම් සුව වෙනවා කැස්සට ගොඩක් හොඳ ඖෂධයක් තමයි මේක තියෙන්නේ අපි කැලයට යද්දි කියනවා මේ ශාකය කාටවත් අල්ලන්න එපා කියලා මොකද අපේ අතේ තියෙන දහඩිය දහඩිය කියන්නේ ලවණ ගතිය ඒ ලවණ ගතියට මේ ශාකය මැරෙනවා වටුනට පස්සේ පියන වහ ගන්නවා කියලා. ඒක බොරු අරිච්ච පියන කායම වැහෙන්නේ නැහැ. තිනිය. තිනියේ මොන ගහද? මේ ගහ. ඔව්. ඒක දේශීය ශාකයක්. වනාන්තරයේ කුස්සටම හැදෙන ශාකයක්. ශක්තිය නඩුයි, සහැල්ලුයි. ප්‍රයෝජනයක් නැහැ. හොඳයි සිවිලින් ගන්න. ওই රූපාරු හදන මේ වගේ දේවල් ඒක ගන්න. ශක්තිමත් බව අඩු නිසා ප්‍රශ්නයක් නැද්ද ඉතින්? ඒ වලට වතුර උඩ පහ වෙන්න ඕනේ සහැල්ලුලේනේ. සහැල්ලුලේ. ඒක ඉන්න. සිවිලින් ගහන්නත් ගන්න සහැල්ලුලේනේ. හා ඒ නිසා. ඒ වගේ දේවල් කුණිලෑරි වලින් කරන දේවල් තමයි වැඩි දාන්න. හා. හරි සර්. හයිබෝ. මේ තියෙන්නේ වල් මිදි. මේක කන්න බෑ වස. කෑවොත් මැරෙනවා. ඉස්සර මිනිස්සු මේකට කියලා තියෙන වා බණ්ඩා කියලා. මොකද බණ්ඩා කියලා මිනිස්සේ කැලේට ඇවිල්ලා මේව කාලා මැරෙලා තියෙනවා. ඒක නිසා වා බණ්ඩා කියනවා. දැන් කිනෝ වල් මිදි කියලා සතෙක්පත් කන්නේ නැහැ. සතුත් දන්නවා මේක රස කියලා. සරි. හරි. මෙන්න මේකේ තාපස බුලත්. ඉස්සර තාපසයෝ මේක හැදෙන දළුයි මේක හැදෙන ඇටයි බුලත් විදිහට පාවිච්චි කරපු නිසා මේකට තාපස බුලත් කියලා කියනවා. අද කාල නම් මේවා මේ පාර දිගට ඉඳලා තියන්නේ සමනල්ලු ගෝ කරගන්න වෙන නිසා. මාත් දන්නවද සමනලය කියන කේ තේරුම? නෑ. සම කියන්නේ සමාන. නල කියන්නේ සුළඟ. සමානව සුළඟේ පාවෙන්නා කියන එක තමයි සමනලය කියන කේ තේරුම. අපේ රටේ ජාතික සමනලය. දන්නවද? සිලෝන් බර්ඩ්වින් නැත්නම් සිංහලෙන් කියනවා සියොත් කුරුළු පියා. මට කියන්න ඕනේ උනේ හැම සමනලයකම හැම ශාකයකම ජීවත් වෙන්නේ නැහැ. එක සමනල විශේෂයක් එක ශාකයක විතරයි ජීවත් වෙන්නේ. එක ශාකයකට ආවෙන් කියලා තියෙනවා. මේ ශාකයේ ජීවත් වෙනවා සිලෝන් රෝස් කියන සමනලයා. ඒ අවබෝධ කරගන්න තමයි මේ තාපස බුලත් දිගට ඉඳලා තියෙන්නේ. අපේ ජාතික සමනලයා පිටර දාන්නේ සස්සඳ වැල. සස්සඳ වැල. සස්සඳ වැල මේ කැලේ දැක ගන්න බෑනේ. लखम मीवन वर्गीय जयंट मेटे मेके समहार फलाय गिनी वातावरण समहार फलाय गिनी होटगीवत मे गहे खंड स्वाभाविक गुहावकिंगे वासस्थान अड अंदुरक पोड़ी वतुर पारकिंग गलाकिन देखट नमी तमें